මන්තා චක්්‍යවාලි සු අත්‍රාගච්චහන්තු දේවතා සද්ධම්මංමුණ රාජස්ස සුනංතු සද්ල මොක්හෙදන් ධම්මස්සවෙන කාලු අයංභදන්තා ධම්මස්සවෙන කාලු අයං භදන්තා. හම්ම සවනෙ කාලු අයං භදන්තා නමුතස්ස භගෙවෙතු, අරහතු, සම්මා සම්බුද්ධස්ස නමු උතස් භගෙවෙතු, අරහතු සම්මා සම්බුද්ධස් නමුතස් භගෙවෙතු, අරහතු, සම්මාසම් බුද්ධස් අභිහි්ඥයිියන් අභිං්ඥාතන් භාවේ තබ්බංච භාවිතන් පහතබ්බං පහිනංම තස්මා බුද්ධ හෝස්මි බ්‍රාහ්මනාතිී. ප්‍රඥා ටීවී නාලිකාවේ අධ්‍යක්ෂ අනුශාසක, ගෞරුවාරහ මොනරාගල පඥ්ඥාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංගරත්නය නවසරයි සැදහැවත් කාරුණික වාසනාවන්ත පින්වත්නි. අද නොම්වර එකසිය පනස් පහින් තුන ඒ කොහුල දුටුගමුණු වීදයේ පදිංචි උපාලි පෙරේරා මහත්මයා සහ නාමල් පෙරේරා මහත්මිය තමන්ගේ සැදහැති දායකත්ව ඇතිව රනිින්ද සහ තමරංගි යන්න දරුවන්ට නිදුක් නිරෝගීසුව ප්‍රාර්ථනා කරමින් දෙපාර්ශයේම පරලෝ සැපත් දෙමෝපියන් වන තෙල්මා මෑණියන් සහ වෝල්ට පණ්ඩිතරත්න පියාණන්ට පි අනුමෝදන් කිරීමේ අරමුණත් කරුණා මහත්මිය සහ ස්ටිවන් පෙරේරා මහතා ා පෙරේරා මහත්මේ සහ දිමුත් පෙරේරා මහත්තා සහ එච්චේ චන්ද්‍රලතා මැනෙවියට. පින් අනුමෝදන් කිරීමේ රමනෑතිව එවගේ ධර්මදේශකයාණන් වහන්සේ ඇැටිට අපටත් ආශුරුවාද කරමින් නිර්වාණස්වය ප්‍රාර්ථනා කරමින් මේ උතුම් පින්කමට දායක වෙන්නේ. මේ පන්නතුන්ගේ ධර්මදේශනා මාතෘකාව ච ස චතුරාරි සත්‍යය නිස්ශ්‍රත දරම් දේශනාවක් කරන්න කියලා තමයි දායකීන්ගේ අභිමතය ඇතුව ප්‍රඥාටීවී නාලිකාව අපිට ආරාධනා කළේ. ලෝතුරා බදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකයට පහළ වෙලා දේශනා කරන උන්වහන්සේගේ දේශනාව ස්ට ඒමත් ඇත්ත වෙනවිතය කියනවනම් බැක්බෝන් එකකිමේ කසේරුකාව වගේ තියෙන දේශනාව තමයි චතුරාර් සතති දේශනාව. එදවට මේ චතුරාරි සතතිය දේශනාව ගැන දේශකයෙක් ඇට ම හිතනවනම් මම පරිනතයි කියලා. මම චතුසත්්‍යය යන හොඳ විග්‍රහයක් කරන්නන් කියලා මට ඇතිවුණුොත්ේම දර්පයක් ආඩම්බරයක් ගර්රයා එකන්නේ එක ලොකු මගේ දුරුවලතාව මට කරන්න පුලුවන් එක දෙයක් තියෙනවා ඒදමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රයන්හි චතුරාරය සත්්‍යය කොමට විග්‍රහ වෙන්න කියලා සාකච්චාවට ගන්නේ එක. එනිසා මම මේ ධර්ම දේශනාවේදී අපේක්ෂා කරන්නේ බුද්ධ දේශනාව තුළ චතුරාරය සත්‍ය පිළිබඳව මොන්න විදිහයටද කියවෙන්නේ කියන එක ගැන උදෘත කරමින් තරුණු සාකච්ඡා කරන්න පළමම අපිටි චතුාර්ය සත්‍යය පිළිබඳව බුදු හාමුදුරන්ගේ දේශනාව හමුවවෙන්නේ කොතන ද පළවෙනි ධර්ම දේශනගනේද ධම්ම චක්ක පවත්වන සූතරයේදී ඒද එතනති ුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක මිනිස්සූ අන්තග්‍රාහණයක ඉන්නවා භික්කවේන්තා පබ්බ ජිතේනන සේවිත අ්බා කාමසුකල්ිකානයෝගය අත්ත කළම තානයෝගය කින අන්ත දෙකක ලෝක ඉන්නවා ඒ අන්ත බැහැර කරලා මම වගන්නන්නේ මධ්‍යම ප්‍රතිපදාවයි ඒ මධ්‍යම ප්‍රතිපදාවයනෝ අය මේවා අරියෝවට්හංගිකෝ මක්ගෝ මේ ආරය අස්ථාගික මාර්ගයේ මයික කියල බුදුහරෝ මුලින්ම චතුරාධි සත්‍ය දේශනාවටත් කලින් පසුබිමහදනවා එතකට එදා පැවැතික් චාගමික සම්ප්‍රදාය ප්‍රතික්ෂේප කරලා තමන් වහන්සේගේ ඉෙන්වීම පැහැදිලි කරනවා එ පැහැදිලි කරලා බුදුහමුදුරු දේශනා කරනවා මට මෙන්න මේ විදි දර්ශනයක් පහළ වුණා පුබ්බේ අනනුස්සු තේසු ධම්මේසු කවදාවත් නෑසු විරූ ධර්මයක් පිළිබඳව ක්කුම් උද පාද ඇහැ පහළ වුණ ඇහ කලගැන මේ මසැසන මේ මනස බුද්ධිය ඥානන් උපාදි ඥානය පහලුුණ විද්‍යාව උද පාද ආලෝකයේ පහල වුණ මේ විද්‍යාව පහලුන ආලෝකෝද පාද ආලෝකය පහලුණ මේ එකක තත්ත්ව මේක ඉහලට යන ට ගැනෙ චක්ෂෂය කලකැන් යමක් බලනකොට ඇත්තුවෙන්න්නමකක්ද මතු පෙට දැළුවාක් ඥානය කියල ගැන එක තේරුම් ගැනීම තේරුම් ගැනීමෙන් ඇති වෙන අවබෝධත්ම කැන්ීම විද්‍යා කියලක කියන්නේ ඊට වඩට යහාගකක් එක විජානනය කරලා හොඳට තමන් තවුරු කරගත්තතාම තම විද්‍යාවත පාදි ඒත් තුළ අටගන්නා වෝ අ බෝද්ධයේ ආලෝකය තමයි ආලෝකව බුදු පාද කියලකෑ. මේ හතරේ තියෙන්නේ ඒනේ පියවර හතරක්. ඒම කියල බුදු හාමුදුරුව දේශනා කරනවා කතමංච බික්කවේ මොකක්ද මේ සතර ආය සත්‍යය මට තන් චතුරාර්ය සත්‍යය සිවසස් කියන්න කියලා. ඒද පැහැදිලි කරනවා දුක්ක ආරය සත්ත්‍යය දුක්ක සමුද ආර්ය සත්‍යය දුක්ක නිරෝධ ආය සත්‍යය දුක්ක නිරෝධ ගාමිණී පටිපද ආය සත්‍ය කියලා චතුරාණ සත්‍යය පෙන්නනවා. මෙම පෙන්නලා උනස දේශනා කරනවා මේ චතුරාණ සතතිය බෙන්න්න මේ පිළිවලට මට තේරුණ අවබූධ කළේ එකක් තමයි ඉදන් දුක්කන්ති මේ දුකයැයි මම තේරුන් ගත්තා. ඊට පස්සේ ඉඳ දුක් දුක සත්්‍යය දුක්ක අං දුක්කන් හරිය සච්චන් දුකාරය සත්‍යය පරි්ඥා තබ්බන්ති ේරුම් ගත ුත්තක්ක එෙම තේරුම් ගත්ත. පරිින් ඥාතන්ති ඒ මවිසිෙන් අවබෝධ කළේ කියනටාව. එතකොට මේක පලවිනි කොටස තියනෙ මොකක් සඳහාද දුකාර සතති තියෙන වෙන කුමක් සඳහත් නෙමේ අවබෝධ කිරීම සඳහා තේරුම් ගැනීම සඳහා. බුදුහන්දුරුව දුකදුරු කරන්න නෙමේ උගන්නන්නේ දුකතියෙ මකක් සඳහතපති අවබෝධ කිරීම සඳහා දුකතින අවබෝධ කිරීම සඳහා ට බදහාන්දුර දේශනක් න සමුදය. ඉදම් දුක්ක සමුදය අරිය සච්චාන්ති බන්න මේ දුක්ක සමුදයාරය සත්‍යය යයි මට තේරුණා එද ගොට පෙන්න දුක්ක සමුදයාරය සත්‍යය ප්‍රහාණය කළ යුත්තකි කියලා දැනගත්තා. ප්‍රහාණය කළේ යන මට්ටමට ආවා ඒ තියෙන්නේ මේ දුක සමුදය කලා කියන්නේෙම තෘෂ්ණාවටන කටගන්නන එකන සමුතියගෙන හටගන්නු. එදවට දුක්ක සමුද ආරය සත්‍යය තියන්නේ ප්‍රහණය කිරීම සඳ දුක් රරි සශත්‍ය තියන අවබෝධ රීම සඳහ දුක්ක සමුද ආරය සතති යන ප්‍රහණය කිරීම ස ඊළඟට දේශනා කරනවා ඉඳං දුක්ක නිරෝධන් අරිය සච්චන්තය මේ දුක්ක නිරෝධ ආරි සත්‍යය ඇයි මම එක දැනගත්තාමයාරි සත්‍ය සච්ච ිකා තබ්බන්ති සාක්ෂාත් කළ යුත්ත කැයි දැනගත්තා සච්චික තන්ති සාක්ෂාත් කළයේ දැනගත්තා. ඊළඟට අවසානක තමයි දුක නිරෝධ ගාමනී පටිපදා අර සච්්‍ය. මේ දුක නිරෝධ ගාමනී ආර්ය සත්ත්‍යයඇයි දැනගත්තා. දුක නිරෝධ ගමිනී පටිපද ආර්ය සත්‍යය භාවේ තබ්බන්ති වැඩිය යුත්ත එක්කේ දැනගත්තා භාවිතන්ති වඩන ලද්දේ ඇයි දැනගත්ත. එතකොට පලඩ මේක පියවර තුනක් හැමකෙම්කිවවනේද සතතිඥාන කෘ්‍යඥා කෘ්‍රඥාන කියලවට කියන්නේ. සත්‍යඥාන කෘතිඥානෘනය සත්ත්‍ය ාන කියලගෙන මේ ආයහත්තය කියලා දැන ගැනීම. කෘතිඥාන ගැන්නේ මේකට මොකද කරන්න් ඕනේ දුක න අවබෝධ කරන්න ඕන සමුදයේ නම් ප්‍රාණ කරන්න් ඕනේ නිරෝධය නම් ලබාගන්න ඕනේ මාර්ගෙන වඩන්ඩ ඕනේ. අන්න එසේ කළ යුත්තයයි දැනගන්නවා. ඉටස එසේ කරන ලදී කියන එකට මංගාව.ඇතර චතුරාය සත්‍යය වෙන්වේ තුම් පිළිවෙලට දැගන්න එක තමයි චතු සත්්‍යාව බෝධය තියන ගතිය. ක්‍රමේ එකක් තමයි චතුරාර් සතතිය දැනගැනීම. අනිත් එක මේ චතුරාය සත්‍යය අංග හතර අරමුණු හතරක තියෙන්නේ. දුක සාක්ෂත් කරන්නනවෙන්නි තියන. දුකෝ ඩඩත්න වනිතිෙන්. දුක තියනෙ මොකට දැනගඩ විතරයි. දුක දැනගත්ත පස්සයා. දුකට හේතුව ප්‍රහීණ කරනවා සමුදය තියන ප්‍රහණය කරන්න එයා මාර්ගය ඊට වස්ස සඳහා වඩනවා මාර්ගය වැඩීමතුළින් යා නිවන සාක්ෂාත් කරනවා සබුදු හාමුදුරු තමන් වහන්සේෙන දුන්නපු වෙලාවග ගාතාව තියන්නේ අභි්්‍යයියං අභිං්ඥාතං භාවේ තබ්බංච භාවිතන් පාතබ බං පහිනං මේ තස්මා බුද්දෝස්පි බ්‍රහමණ අභිං්ඥයිියං දැනගත ුතු දෙම දැනගත්තා මොකද දැනගත යුත්ත දැනගඩ තියන්නේ වෙන මුොකවරවෙ දුක මක මේ දුක දුකක් හැටියට නොදැනීමම තමයි මේ සම්සාරයන්න හිතු දුක අපිට මොකක් කොකද වෙෙන්නේ සැපක් වගේ පේන්නේ දුක්කන් සුකස්සැරූපේන පමත්ත මතිවත් ඇති දුක්ක සැපක් වගේ අපිට පේනවා බල නෙමනමේද කිය වැටුවා වෙහර ලස්සනට කියෙනවා මේ දැ අපිටමු දැන් ළමයි එහෙම දෙම ඔපෝ කරේ තියාගෙන නන්නේ ඒක අරයට මල් මල් මාලා දාගෙන ඉන්නවාගේු ලොමයි කරීතියාගෙන ඉන්නේ. ඒගොල්ල සමහට තමන්ගේ ඇගේ මළමූත්‍ර කරනවන එ නිකම් මල් ගඳ විලූන් දරනෝගේ සුවඳ විලෝන් වගේ ලේගොල්ට දැන නොෝ කියලා එක තම හැටි දුක්කං සුකස්සරූපයන දුක සැපක් වගේ පේනවාලු පමත් සයෙන් ේදි බලලා නැතිවනම් පස සිහියෙන් ඒ දෙස නොබලන තා කල්මේ ද රු තර ේ නි තැමදේම තැමදකම ලක්ෂණය නැ බලන්ටු අපි දුක්ෙන දේවල් මොනවාද ැ කුරු හරි නැතිවුණට පස කියන්නකු බලන්න. අනි යාහරි ලස්සන හිනා වෙලා හිටිය. ඒ ඇහැට දැකපුවා. එයා හද මේ මගේ ලඟට ඇවිල්ල මගේ ඔළලුවත්ත ගන්න ඉස්පර්ශ. නේද. ඉ ඒවගේ ඇස කණ නාස ඉදිව යාආහරටමට ටෙලිෆෝන් කරලා කතා කරනවා. මට හරියට ආදරින් කතාගර ආවිතරයි නෙදේම ගද කනපිනෝපුවා. ය හදල මට කෑම කැව්වා දුව අනේ මේ නැති වෙච්චක් කෙන කළේ ඒ රසනෙ බල යනක ලොක්කෝ මොනවද මේ පංචකාම සම්පත් ඇතුළේ මේ පංචකාම සම්පත් තුලින් අපි විඳව විඳීන රසයයි සම්මත බොහෝ එවල්මතුම යාපු දුක බවට පෙරලෙන්නේ. එනිසා? දුහන්දුරු පෙන්න්නන්න මේ සැප කියල තියන දේවල්ොල ය ්දුක දුක කියල තියෙන දෙවල්ල තියෙන් නෙදුක සැප කියන දේවල්ල දුක තියන කොම දන්නවාද ලබාගැනීම සඳහ දුක්කෙන් ඕන ඒකට කිය ඒ සන දුක්ක දැන් හිතන්ඩක දැන් ලංකාව ගේටක්ගත්තත් ිනිස්සු තන්ග රජකමට කොච්චල දඟනවාද ලබා ගැනීමේ දුක ලබාගත්තු දවසීහිත ලම්මකතිවෙන්නේ රැක ගැනීමේ දුක ස අහිමි චදස ඉදලා අහිමිවීම දුක ලබා ගැනීම දුක කියන්නෙ දුකක් රැක ගැීම දුක කියැනන්න දුක් අහිවීම දුක කියැන්නෙ දුක් ක අප තුනටම ගැන්න සැප කිය රජ සැපකිලලක රජ දුකක් රජ සැපකිලකටග එරිසසා පෙනන්නෙ දුක්න් සුකස්ුරු පෙනම් දුක සැපක් වගේ පේනවා. ඒසන දුක්ක ලබාගැනීමේ තුක ඒසිට පරිියස දුක රැ ගැනීම දුක ඒසිත විගාහත දුක් නැවීමේ දුකක් දැන් අපි. තේද අනු හද ගොහදන වල් කප්ි කර ගත්තේ ද මහත්තල කාලේ තරුණ කාලේ නේ ඒ ලබාගන්න හරි මහන්සයක් කලාේ රටමනිකම් බලාගෙන යෙ ලබා ගත් දවසේ ද රැකගන්න බැල ඉලලා ගරුදු හතර තරයි බලාගන්න ලුණ ඉ පසකගියා නැතිවීමේ දුක. එස ඕන මේක හෙමයි ලබාගැනීම දුකක් රැක ගැීම දුක සහිමීමේ දුක තුන් පැත්තමතු කතියන්නේ. එනිසා දුක්ක කියන එක? ලබාගන්න හැමදේකම සැප දුක් කියෙන දෙකීම තියෙනවා කියලා කියනවා. මේමයික වෙන්නේ. දූ කිය නකර තියෙනෙ පිඩාව කියන එක. බලන්න මේ දුක නැත්තන් දෝම නස්ස දුයන්නේෙන් එහෙන හැමතනක්ම දුරු විපාක නේද කියන එකත් එ කියනෙ නරක කියෙනෙකයි අහිත කර කියනෙකයි අක මැති කියනෙ එකයි එතකට අකමැති නරක පීඩාකාරී දේවල් නියෝජනය කරන ද කියෙනාකුරේ. ක කියලගැන හිස් කියන එකයි. හිස් බලන්ඩ කිය එක දැන් කුරුල්ලට කියනෝ කග කේ ගච්චත හි කගෝ. ඒක අහසේ යන නිසා කුරුල්ලා. අහස ගැන්නේ අවකාශය කෙන් හිස් තැන. එතකොට දුක්සහිත දේවල්ලුලට කියන නම තමයි ද. සැපවලට කියන නමතමයි හැබැයි මේ දු කියන දෙකෙන් එකතුලා තිෙන සැපදු කියන සියල්ලම අවසානසේ දුක්ක කියන එක ඒම හොතේම පීඩාවක් සැප කියන එක පෙරලීම නිසා පීඩාවක් ඒ නිසා මේ දෙකම දුක්ක ගනේ තමයි ධර්මය හඳුරන්වා දෙන්නේ එතට බුදු හාමුදුර පෙන්න්නනවා දෙන්න මේ දුක කියනෙ අවගුවත කරන්න අපිට බැහැ මොකද හේතුව මේකට අපි සැප කියන යම්ය ආකාරයේ කඩතුරාවන් දාල වහගෙන ඉන්නේ ැ දුක සත්‍යය ගැන විවරණය කරන්න ක හෙද දම්සක් පැවතුම් සූත්‍රයේ විවරණය සච්චය බංග සූත්‍රයන්නේ ඔක තියෙන්නේ මජ්‍යමනිකායේ විභංග වගේ එදැ ස සච්චය භංග සූත්‍රය කියනො මොකන්ද දුක කියන්නේ ඒකති පෙන්න්න නො ජාතිපි දුක්කා ජරාපි දුක්කා ව්‍යාධිපි දුකෝ මරනම්පි දුක්කා ජාතිපි දුක්කද උපත දුකක් කියලා කියනවා අපිට උපත දුකක් හැටිට පෙෙන්න න උපත කියන එක හරි සැපයක් හැටේටෙන සලකන්නේ හැබ උපත දුකක් මොන දුකද උපද තියන්නේ එකක් තමයි ගබ්බොක්න්තික දුක් ගැබ පිළිසිද ගැනීමේ දුක දැන් ගැබක පිළිසිද ගන්නවා කියලා කියන්නේ තැන් නිකන් හිතන්න මේ කාමරය එකදාලා අපි දවසක් හල තිබ්බ මොකක්ද දැනෙන හැකීම කිය මේ මාංශමය ශරීරයක් ඇතුළේ. තමන් ඒත් මේ අවකාශයකන අවකාශයක් නැති දැනක. ඉද අවකාශ අදාගන්න තමන්න්නේ අවශ ඇදෙනකොට නම්මගේ බා බඩි ඉනවා කියලා පිට පේඩගන්න ලීට. එදකට මේ අවකා රහිත මාංශමය අඳුරු ගුහාාවක් ඇතුළේ දහ මාසයක් හිරව කිරකාරෙක් වෙනවායි ගෙනෙ එක මතර කොස්ටෆෝබිිය තියෙනෙක් ටම බනැයවුත්තම නිවන්ද කල මනිසම් හරයිඩි තෙහ. ඇයි වැහිච්ච දැකකි ඉන්න බයයිද සමර්. දොර වාහල ඇතුළේ දාලා තිබ්බොත් මහලුක කාරයක්ක් ඇතුළ ුනත් ඉඳ බෑ සම හස්ම ගඩවෑ.ඒගැන එහෙම තියෙනවා මේ ෆෝබියක් තියෙනව සමාරයට වැහිච්ච දැන්ගොල ඉන්ටබෑ. හිතන්ඩුකු මේක අපි හැමෝම දහමාසයක්. ඒ සිංහල කරමයට දහමාසයයි ඉංග්‍රීසික කරමේ නම් මාස නවයිනි අට අමරනම ඇතුර මේ කාලේ. ඇතු රලාලයින්න ප ග්බොක් කදදික දුක් ලාන්නට ගබ පරිහාරමූලක දුක්ක මොන තරන් අසරනද කියලා බලන්න මෙයා අම්මවා දුරන්නේ අම්ම මයාවා දුරන්නේ මෙය කැමති න දක ල අම් දන්න අම කමැති වා කිය මයා දන්නේ අම්ම කන බොන දේවල්ලලින් හැරෙන පෙරණයවයෙන් මෙයා හරි පීඩාවකට පත්ව නවා. ගබ්බ පරිහාර මූල දුක් කිය කියන්නේ එකයි ඒ අතරේ වෙන තව මෙයාට පීඩාවක් නොයෙක් ආහාරපාන දෙවල් වලින් නොයෙක් දෙවල් වලින් පිඩායිනවා. එස් අල්ලව දරාගෙනන්නවා. ඊට පස්සේ විජායන මූලකදු විජාති කියන්නේ වදන කියනව වචන නිසිංහලටින් විජායතිකෙන පාලි වච්චනය. එදන මෙලොව බිහිකිරීමේදී. දරුව බිහිකිරීමේදී. ඇතිවෙන දුක ඒත් ලෙහිසි පාසු තත්ත්වයක් නෙමී. බලන්නේ මෞකුසින් මෙලෝට එනකොට ශාල. දැරපුමක් පීඩාවක් මේ ශියල්ලත් එක්ක එන ගමනක්. මෙක මේ දොරුව දොරක් කරලා පහසුවෙන් කාපට්දාලා එන්න කපනක් නෙවේ. ඒඇතු ඉදලතිය ොට බෑගිකක් ඇතුල ඔක්කෝම අපිරිසිදු දේවල් එක්කනේ. එම ඉදල නො අන්තිවට එදා ඉන්දලම පටන්ගන්නකට තමයි පටන් එදා ඉන්දලාම පටන්ගන්නවා ජරාදුක. ජාදුක කියන දිරනය එක පොඩි එක්කෙන දරනවා තරුණය කෙන තරුණය දරනවා මහල් එක්ක නවා. එවිදියට ජාදුක පටන් ගන්න. එතන ලේඩ ැ ජරාදුක ගැන කියලා කියන්නේ ආයුනෝ සංහාන ආයුෂාඩු වෙලා ගිහිල්ල වලි තච්චතා හම රැලි වැටිලාමිවිදිට මිවිදිට වෙනස්වේගෙන කිියාන්නේ එක. අවසානයේදී මොකද වෙන්නේ මරනම්පි දුක්කන්. මර මරන්න දුක කියලා ැන මේ දාලයන්ට කැමති නැ ද්දාල යන්ඩුව වෙන යාතයේ සන්තය සං සත්තානන් තම්හා තම්මහා සත්ත නිකායා චුත්ති චවනතා ඒ සත්්‍යයන්ට ඒ ඒ සත්ව නිකාය කල කැන්නේේ සත්ව වර්ගෙන් චුති බැහැර වෙන්නේ න එක චවනතා ඇත්තල යන එක කන්දානං ස්කන්ධ බිඳීම කන්දාානං බේදෝ කේ රස්සනික්කේ පෝ ශරීරය හැරදා යාමට කියනවා ඉඳං උච්චත බික්කවේ මරණං මරණේ වැ බලන්න ජාති ජරා ්‍යාධි මරණ ක්කෝම අවසාන වසෙන්ගත්තොත් මේ දුක්ක ශීර්ෂය තමයි තියෙන්නේ. යංපිච්චන් නලබති තම්පි දුක්ක බලාපොරොත්තු වන දේවල් නොලැබී මන්තුකයි. එතුර බලාපොරත්තු දේවල් ලබිච්චායට දුක නැද. ඒගොලන්ට පවත්වා ගැඩ බැරීකදුකයි. ඒකට කියන්න පිය විප්පයෝග කැමති දේවල්ලින් ඇත්තනේ ගයිතුකයි අකමති දේවල් ලං වෙන එකත්තුකයි පියහි විපෝග දුක්කෝ අපියහි සම්පයෝග දුක්කෝ එන්න සබදු හාමුදුරු පෙන්නන්නේ සංකිත්තේන පංචු පාදානක් කන්දාා දුක්කා. එතුර උපාදානස්කන්ද පහ රූපපාදානස්කන්දේ වේදන උපාදනස්කන්දය, සංඥ උපාදානස්කන්දේ සංකාරවවාදනස්කන්දේ විඤඥාන පාදනස්කන්දය කියන මේ උපාදානස්කන්ද පංච කියය හා බැනිිච්ච. මේ සමස්ත සත්වයායයි සරකා ගනු ලබන එ එෙත්ත සත්ව නු ජෝජ විද්‍යති කලෙන සත්වය කල කෙනෙක් නෑ නම තින සත්ව සම්මුති තියන. මේ සත් සමුති අත්තක බැඳිච්ච මේ සියල්ල මවසනෝසෙන් දුක සිීරසේ තමයි ද බුදු දම විස්ත්‍ර කරන්නේ. අන්න මේක දැනගන්නකට කියනවා බිඳං දුකම් අරිය සච්චන්ති බෙන්න දුක්කාරය සත්‍යයයි කියලා දැනගන්නවා. ඉරස මොක කරන්නෙම දුක දැනගන්නවා ගැන දුක බල්ලටත් ේරවාන ගලකින් ගැහවා ඒක දුක දැනගැනීම දනෑ. නිවානට අරමුණු කොට දුක දැනගැනීමටයි මෙතන දුක්කාර සත්ත්‍යය නාර්ශත්ත්‍යය නිස. දුක් දුක්ක දැන ැනීම ඕන ගෙනකුට එන්න පුළුව. හැබැයි නිවනට අරමුණ කොට දුක දැනගමි ගැීමට අපි න දුක්ක ආරය සත්‍යකෙ එකේ අරිය සච්ච කියලා කියන එකයි. ඊට වස්සේ දුක් තේරුම්ගන්නවා. ඒ අවබෝධ කළේතුු කියලා දැනගන්නවා. එය පරිඥාතං පරිඥාතන් කියන මනාව තේරුම් ගන්නවා වෙන්න මෙතන දුකක් තියෙනවාය කියන එක. මොකද දෙේුතු අපි දුකක් ඇත කියල කිව්වට අපි දුක කියලා කියන්නේ. අකමැති දේවල් මේ වෙන දවල්වොට මිසා එනතු ජීවිතයේ දුක කියනක තේරුම් රන්න එම. එසා දුක තේරුන් නොගැ දුක නැති කරන්න බෑන ඒ ස බුදුදහමේ පලවිනක හැටියට පෙන්නන්නේ දුක ආරය සත්‍යය මෙලෙස දැනගන්ඩරේ. ඒ දැනගත්තු කෙන ඊට පස්සේ මොකක්ද මේ දුක්කු දුකේ පදනම එම තන් දුකස්වන්නේේ ඇයි කියන එක පිබඳව ස්ොයායනක තමයි ගන්නේ දුක්ක සමුදය ආරය සත්්‍යය. පිනතුන දුක්ක සමුදය කියන එක සිවක් ගැනීම කතා කරනේ තන්හාගැන. යෝඒ තියෙන්නේ මේ තන්හාව පූනෝභවිකා පුනර්භාවය ඇති කරන නන්දි රාග සහගතා නන්දි රාගය සහිත. තත්්‍ර තත්්‍රාභි නන්දිනී. ඒ ඒ බවවලට අල වන තන්හාවට කියනවා දුක්ක සමුදයක් අරහි සච්චන් දුක්ක සමුදය ආරය සත්‍යය කියන. එදට තන්හාවෙෙන් දුක හටගන්නවා කියන එක දැන ගැනීම තමයි මේ දුක්ක සමුදේ ආරය සත්‍යය පලවිනි කොටස. ඊඩවස්ස දුරුකරන්ඩ ඕන කියලා දැනගන්න එක තමයි ඒක ඊලාග පැත්ත. දුරු කලා කියන තනට එන එක තමයි ඒක සාක්ෂාත් කරණය එමත් ඇත්තං පහී නන්ති මේ භික්කවේ මං මේ දුරු කලාය කියලා මට ඥානය පහළු වනා ක කියලා බුදු හදුරු දේශනා කරන්නේ මෙන්න මේ කාරණාව නිසා. එතකොට, අපි තන්හාාව ගත්තොත් හෙම මේ තන්හාව අපි තිස් එ තලයක සසර පිහිටුවනෝ. තල තිස්ස එකක නැම් බලන්න තන්හාාව නිසා හමත් ඇත්තං අවිද්‍යාව නිසා මොකද වෙන්නේ අවි්‍යාපච්චා සංකරපච්චා ්‍යානයන වි්ඥාන කියලකන්නේ ප්‍රතිසන්ධි විඥානය මෙතර කතා කරන්නේ. එතකොට ඒ ප්‍රතිසන්ධි විඤ්ඥානයයට අදාලව තියන්නේ පවගොඩක්න එයා උපදන්නවන කොහෙද අපය වලන එතකට අපාය ගාමී සත්‍යයෝ අපය හතරක් තියෙනවා නරක තිරිසම් ප්‍රේතාසුර කල ඒ සත්ව තලල උපදින්න මක් තුළින්ද ඒ තමන්ගේ හිත පිහිටවල තියන්නේ අකුසලේ නිසා කුසල්ල කුසල් දෙකීම මැද්දේ පිටෝපු කෙනෙක්නම් නුස්සලෝක පතිනවා කද මනුස්ස ලෝක කියන්නේ ෝමිස්සක පල දෙන තනන් ඒගන පින් පව් දෙක්කම මෙත හැතියනවා. එවගේ මෙයා පංවල නම් පිහිටුවන්නේ තබන්ගේ මනස පින්කරපු කෙනෙක් නම් හිට අනුව දිවිය ලෝක හයහල උපදිනවා. එතකොට ඔවට කියනවා ඔට කියන කාමලෝක කොළා මේ හැමතනම කාම සම්පත්තමයි තියෙන්නේ. දිවලෝකයේ කාම සම්පත් බහුලයි නුස්ස ලෝක කාම සම්පත් අඩයි හැබැයි වට කාම සම්පත් තියෙනවා කොසල්ල කොසල් දෙකම විපාක තියනවා අපාත් එකත් කාමලෝකයක්ම තමයි අපයි දුක් දෙනවයි කියලා කියනන එක දුක් දෙනවයි කියෙ තේර දුකාත් අයිති කාමටම තවයි ඇයි දුක් දෙනව කියන දුක් නැටවවෙලා කුත්තියනබේ කටු ිල නගනක දුක ලැබ නෝක කියලා කියනක කටුල නැතිවලටු දුක අඩු ලතිීෙ දුක කියන එක ඇතුලෙම ඒන දුකහිම පිහිටියයි කලෙක් නෑන සා දුක්වින්න ඉන්න භවයන් එතන මේ මති න කොලා ඊළඟට තවතියනොන රපාවිච්ච රපවිච්චල ක රූපාචර බ්‍රහමලෝක කිය දාසයක් තියෙනනනි එතුට දාසයයි එකොළහයි කියන විසි හතක් නෑනේ ඊට පස්සයා පොහෝ තියෙනවා මකදද අරූප ප්‍රහ්මලෝක හතරක් තියනවා මතකෙන එතකොට ඒසිියල්ල මේ එකතුන පස්සේ එක්තිස් තලයක් ගැන කතාගන තිස්සෙක් තලයක් ගැන කතා කතාව එතොට මෙන්න මේ මුකක් හරි පවේක ොප තන්දරම් මගත තිය විං්ඥාණයක් තියෙන්ෙනන විා විඤ්‍යා පච්ා නාමරූපක්න වි්ඥාණ ඉනි සාතමයි නාම රූප වැඩේන්නේ එතකොටවෙන්න මේ තන්හාව පදනාම් කරගෙන තමයි මේ බවවල ඉපදීම සිද්ධ වෙන්නේ කියලා මේ චතුරාර් ශත්‍යති දේශනා විතින් එදකොට ඒ භවේ උපදින සත්්‍යවයන්ට චතුරාර්ය සත්‍යය ඒ සමුදේ සත්්‍යය නිසා ඒ භවයෙන් භවයන්ගේ උපදින සතවයන්ට ඒ උපත නිසා එහම තැත්ත මේ සසර අල්ලා ගැනීම නිසා සමස්ත ය පංචුපාදානක් කන්දා දුක්කා කියන උපාදානස්කන්ද පංචකට අදාළ දුක විඳන්ඩ ලැබෙනවා. එතකොට ඒ සත්වයා ගලවා ගැනීම පිළිඳ කොටස තමයි ඊළඟ දෙකේ තියෙන්නේ. එදොළ බලන්න පලවෙනි චතුරාර්ය සත්්‍යය පලවෙනි දෙක සසර ගෙනයි කතා කරන්න. දෙවෙනි දෙක නිවන කර කතා කරන්න. දැන් අරකත් නිවගැ ගැන තමයි කියවන්නේ මකද දුක නැතික හමනිවනෙ හෝසි කරහම නිවන තමයි. නමුත් මේ ඒකා බද්වෙෙන මේ දෙක තන්හාාව දුකට හැබයි අනි පැත්තින් ගත්තහම ඒ තන්හාාව නැති කිරීම යෝතස්සායව තන්නයි අසේසි විරාග නිරෝධෝ. ඒ තුෘෂ්ණාව සම්පුනෙන් දුර කිීම චාගෝ හරදමීම පටිනිසංගෝ ඇත්තියාම මුත්ති මිදී මනාලයෝනු ඇල සිටීම මෙන්න මේකට කිය නොමකක්ද දුක්ක නිරෝධන් අරිය සච්චන් දුක්ක නිරෝධර්ශතති ැන නිවන නිවන් දෙකක් ගැන දහම කතා කරවා එකකට කියෙන සෝපාදි ශේෂණ නිබ්බාන නනිකට ෙන අනුපාදි ශේෂ නිබ්ාන එතන සෝපාතිශේෂණනි බාන කියල කියන්නේ දැ බුදුහා උන්දුරුව එදා බෝ මැඩදි බුදු වෙච්ච වෙලාවේ තිස් පස්වනිිය අවුරුද්ධේ උන්වහන්සේ වයසින් වන්වහන්සේ බුද්ධත්වය අවබෝධ කලාන උන්වහන්සේ නිවන් දැක් කියනවන නස නිවන් දැක්නේ එදර ඒනිවුවට කිය සෝපාතිශේෂ තම ශීරයේ තියෙනාව නිවද කලා සමහරය ඔය මන්ද කර තියෙන ඔය ෆෙස් බුක් කොලව අනි තැ නිවසුව ලැබේ ව කියර දානවා ජීවත්තනට ඒකන මැරියන් කියීලවගේ අදහසකින් වෙදාන්නේ හැට එම නිවස ැබව වගේෙන ඇත්තම කිය න හොඳයි. නිවන්සුව මේ ජවත්ත දි ලබ් ඕනෙක්නේ මනුවට පස ලබන ගන්නවේන නිවංසුව ලබපු කෙන මියගන්න පසයි උපතින්නේ. ඒකට කියන්න අනුපාතිසේෂ නිපාන. එතකොට බන්න මේ නිවන් දැකීම සඳහා නිවන සඳහා වන මාර්ගයේ තමයි මෙතන වැදගත්ම අපිට කරට තියන්නේ චර. භාවව බ්බන් කියලා කියන්නේ එකට වඩන් ඩෝඩ වඩන් ඩෝඩමකක්ද මේ ආර් අස්ථාගේ මාර්ගයේ ආර්්‍යස්ටාගේ මාර්ගය වැඩීමට කියනවා මාර්ග සත්‍යය වැඩීම කියලා මේ මාර්ග සත්‍යය වැඩීම ගැනනම් අපේත් තුල තියෙන ගොඩක් අයගේ ආකල්ප ධර්මී බුදු හාමුදුර අරමුණු කරපු ආකල්පයත් එක්ක නැත අදසත් එක්ක බුදු දේශනවත් එෙක්ක ගොඩක් කියලාවට පහැන කියලාට හිතන නි සසම ධර්ම දශනාව ඉක්මනින්ක්මනින් රටික කියාගෙනැ විල්ලා යම් බලාපොරොත්තු මේක හරියටට අපි මද අපිට කරන්න තියෙන චත්චරය දුක කියන එක තිේ එක තේරුම් ගඩඒවගේ සමුදය තියනවා එනිසාන හටගන්න නිවන ඉති ලැබුවට පස්ස ලැබේ නොහැයි වැදගත්මක ඇලතියනම ගද මාර්ගගේ වඩන එක. හොහමද මේ කරඩ ඕනකින එක අපි ටිකක් දීර්ගව කතා කරන්න ඕනේ කාලය වෙලාව ැට රේ ගැන සාකච්චා කරමු. පිනතුන ඔය දන්නවා බුදු හඳුරග දේශනාවේ උගන්න නිවන් දැකීම සඳ මොන ප්‍රතිපදාවන ගමනය කරන්න ඕන කිලද මධ්‍යෙන් ප්‍රතිපදාවනත් මන්තයෙන් පතිපදාව මධ්‍යයම් ප්‍රතිපදාව කිය කියන මොකේයට දෝගුළු හිතන්නේ. මද්‍යම් ප්‍රතිපදාව කියකෙන ඇයි මේකට මොකක් නිසාද දුව මේක මධ්‍යයම් ප්‍රතිපදාවක් ඇනොන? ොහෝ දෙක් මේ එකට කියන්නේ අධික සැපත් නැති අධික දුකත් නැති මධ්‍යස්ථව ගමන් කිරීම කිය එමත් තන් කාමසු කල්ලිකා නියෝගයට යන්නෙත් නැති අත්ත කළ මිතා නියෝගී යන්නත් තැති මධ්‍යස්ථ ජීවිතයට මධ්‍ය ප්‍රතිපදාව කියීනෝ කියලා බොහෝ දෙනෙක් අදහස් කරන පාසල් පොතේ තියෙත් මේ එක දහම් පසල් පොතේ යනිත් මේක සමහට විග්‍රහලත් ඕක තමයි කියන්නේ ඒ සම්පන වැරදි වැරදිකිවාම මේ ප්‍රඥාටීවී වගේ තැනක ඇයි වැරදි කියලා හරියට කියන්න වෙයි නැත්තං මට මේකට මේ වග කියන්න වෙනවා. ඇයි වැරදිී කිය පිනතුනි මේ අන්ත දෙක් ගැෙකිවනකත් කාමසුල්ි කානයෝගගේ අත්ත කනමි තාන ෝගයි කාමසු කල්ලි කානයෝගය ඇතිවෙන්නේ. ප්‍රභහ වේ වෙන්නේ. කුමන දෘෂ්ටිකයාටද මසුකල්ලිකානු ෝග ඇතිවෙන්නේ. කාමසුකල්ලිකාන යෝගයක් එක ඉග ඉංග්‍රිසිි වචනය සෙල් ඉන්ඩල්ජන්ස් අධික ලෙස කාම සම්පත් කාම සම්පත් විදින්නේ නිලිස්ටික් වී උත්සවල ඉන්නහ. මැරිල උපදී නෑ කියළ හිතනය. එතකට ඒගොලොත් තම කියන ෞතිකවාදී එම තත්ත උච්චේදවාදී ඒගොල්ලො සම්පූර්ණින් සියල්ල බෞතිත්තයෙන් කෙලවරගෙනවා ක කිය හිතනන්නේ. එ මැරරිලා අය උපද නෑ. එනම් පුළුවන්තරම් කාලබීල ඉන්න එකයි තියෙන්නේ. යාවත් ජීවන් සුකන් ජීවේත් රිනංකෘත්තුවා ග්‍රතන් පිබේත්. භශ්මී කෘතශ්‍ය දේහස්සය පුනරා ගමනං ක්‍රතා. යවත් ජීවන් සුකන් ජීවේත් පනතියනකන් සැපට ඉන්න එකයිතියෙන්නේ. රිනංකෘත්තුවා ග්‍රතම් පිබේ නයාරංහරි කමන්නේ ගිතෙල් කනෙ එකයිතියන්න ඇයයේ මෙක්් ගණඩ පුලුවන් ආගම දහමනෙත් නෑ. බශ්මී කෘතශ්‍ය දේහස්ය. ශරීරයේ අලු කලාට පස්සෙස් සහොන ටැගෙන හිල්ලා පුනරාගම නංකෘතා නැවත පැමිණීමක් කොයින්ද ඒන මරණයසිල්ලි කරවෙනවා එනිසා පුළුවන්තරන් ජීවත්වන කාලය සැපට ඉන්නකයි තියන්නේ එතර කාමසු කල්ලිකානයෝගී බේසේ කොතන තියෙන්නේ කාමසුකල්ලි කානයෝග කිය නදක සැපවිදීම එ සැපවිදීමේ පදනම තමයි මැරිල උපදින්නය කියෙන දර්ශනය එතු අත් කල තානයෝග පදනෝගල්ලන් තේරෙනවා අනේ අ කිග යෝගැන සෙල් මෝටිිකන් එකන්නේ අධිල ශැරිරයට දුක්දීම ඒ දර්ශනය තමයි සදා කාලිකාත්මය ආත්මය සදා කාලිකයි සදා කාලිකාාත්මේ දුකෙන් ගලවාගත යුතුයි සදා කාලිකාාත්ේ දුකෙන් ගල ගන්නඩ නම් පුුවන්තරම් විඳෝලම ඉවර කරන්න ඕනඒගොල කිවේ දුක්හේන දුක්කං අධිකන් ත බං විදෝලම දුක ඉවර කරමු කිය එතකොට අත්ත කළමුතා නියෝග පදනම ශාස්සත වාදය සාාසත දෘෂ්ටිය කාමසු කල්ලිගානයෝගේ පදනව උච්ේද දෘෂ්ටිය බුදුවන්රු ාත දෘෂ්ටිය පලි පිළිගත්තද ප්‍රතික්ෂප කරාද ප්‍රතික්ෂේප ක උච්චේද ෘෂ්ටිය ප්‍රතික්ෂප කරද පිළිගත්තද ප්‍රතික්ෂේප කර කාමසු කගලිගානයෝගේ පිගත්ත අද ප්‍රතික්ෂප කරද ප්‍රතික්ෂේප කයි කිවේ කරුව පහකින්නේේද. කාමසු කල්ලිගානයෝගේ ගම්ම පෝතත් ජනිකු අනර අනත්ත සංගිත අත්ත කලමතානයෝගෙ දුක්කෝ අනරී අනත්ත සංගිත දෙකමම් ප්‍රතික්ෂේප කලා එඒ බුදුහරු පැහැදිලිම් ප්‍රතික්ෂේප කරපු අන්ත දෙකක් කරගන අප ගෙන ඒදක මැද ඉන්නක ලපට දර ප්‍රතික්ෂේප කලා මිනිසක් ඒක මැදෙහි තියනෙන ැ එදා මිත්‍යා දෘෂ්ටි කොච්චර තිබ බද මෙ මහතය බුදුහරු පහල වනකට හැට හැට දෙකක් තිබ මිත්‍යාදෂ්ටි. ඒ හැට දෙකම තිබ්ෙක්කෝ කමසු කලිකාන යෝගාන්තයෙක් අතකලි යෝගෙක්කෝ උච්චේ දෙක ශාසතන්තවල. බුදුහරක මැදදටාව නම් කේවනි මිත්‍යාදු ෂ්ිය වෙනවද බුද්ධකම. හැටතුන්වෙනි මිත්‍යාදුෂ්ටියේවෙන්නේ. එ නිසා බුදුහාමුදුරු යෝ උභන්ත මි්ඥාය මච්චේ මන්තන ලිම්පති අන්ත දෙක බැහැ කරලා මැදැලෙනෑ. මැද ප්‍රතික ශේප කලා ැද කියන්නේෙත් අර අන්ත දෙකීමම ලක්ෂණ තියන්නේ.කිිලෝමි මද මින්සේ මී්‍ර පන්සේ නියෝජනය කරන්නේ අර කිලෝමීට්‍රය දෙ පැත්තට අහිති උෂ්නත්ව සාධක වායුගෝලිය සාධක පාරිසරීක සාධක වර්ෂාපදන සාධක ලෝක සාධකනවේද. ඒවමත මේක දයන්නේ. මැද්ද කියන්නේ මැද්ද නියෝජනය කරන රන්ථපතමයි. ඒසා බුදු හමුදුරු මැද්ක් ගන කතාවක් නෑ මෙැද්ද ප්‍රතික්ෂේප කලා අනතත් තික්ෂේ කළලා එතකොට එමකි ගොල්ලන් පැටලි ලයින්නේ ඒනම් ඇයි මේකට මධ්‍යම ප්‍රතිපදාව කියන්න කියලා ඇයි නම් එකකට මධ්‍යම ප්‍රතිපදාව කියන්න කිය. මධ්‍යම කියන වචන තේරුමමක්ද මක ද හිතන මධ්‍යම කෙනෙක තේරුමක් වෙන්න ඇත මත්ත මැද මාවත කිය කිය ද වාම තිතන මද්‍යම කෙනෙක තේරුමක් ගි යොත් මන පත් කල මර කියන්නේ මිඩල් පාත් කිය මත් නතම් මොඩරේට් ලයි් එකක් වගේ කියන අදහසක් කියන්නේ හඳ එක හොඳ වච්චනැ කියව මො මිඩල් පාත් කියලා කියන්න මේකට කියන්නේ හෙම මිඩල් කියෙ තේරුමනම් මැරගක තවයියි හැබැයි මච්චිම පටිපදා කියලෙක් බුදු ආරෝධය සනා කරලා තියෙනවාවගේම මච්චිම දේශනා කළලෙ උද්දේශනා කළ තියෙන අල නෑන එක ජම පටිදාගෙන කතා කර අපි මජ්ජමා දේශන කතා කරන්නේ. මජිමා දේශනා කියල කියෙනෙක තියෙනෙ කච්ඡානගොත්ත සූත්‍රයේ. කච්චාන ගොත් සත්‍රයේද බුදහර දේනා කරනවා දනිස්තායන් ොෝ කච්චාන ලකෝ ඒ යේ න අත්ති තංච නත්ති තංච සබබං අත්හිීතිය අයමෙයිකන්තුව සබන් නත්හිීත දතිීවන්තෝ ඒ තේතේ ඔබහෝ අන්තේ අනුපගම්ම මජ්චයන තතාගතව දම්බන් දේයටී. නි ස් බෝ කච්චාන ලෝකම මේ ලෝක මිනිසු නිසරියි ි ව භන්ත ජනය කරන එක ඇත එක්ක නැත එක් හොඳ එක්ු නරකයි කියන අන්ත භජනය කරනවා බුදුහන්දරෝ දේශනා කරන මේ ඒ ේතු මේ ඔක්කුම අන්ත බැහර කරලා. මජ්‍යන තතාගත දම්න් දේශේතින්ත බැහර කළ මධ්‍යම දේශනාවක් බුදුහන්දුරු කරනවා. අය මේ ඉඩ පච්චේ තත් පටිච්ච සමපපාද පටිච්ච සවපාදය තමයි බදුහන්දුරන්ගේ මධ්‍යව දේශනාව. ඇ මජිවා පටිපදාව කියැන අර්ෂ්ටාගික මාර්ගය මජිමා දේශනා කියන්නේ? <usion> brain, like well... Parents, so, no. ා මේ මධ්‍යම ප්‍රතිපදාවට මිඩල් පත් කියල සුද්දු නම දැමට. මධ්‍යම දේශනාවට Rස් තාාග මාලකට මිඩල් ටීච කියලකිවෙන සල් ටී ඩි ම් කෙලකිවේ. බුදු දහම කේන්ද්‍රී දර්ශනය කියලා. එනිසා සෙන්න්ට්‍රල් කියන මිඩල්ද ෑ මිඩල් කියන සෙන්ටල්ද නෑ මිඩල් සෙන්ට්‍රල්ක අදහස් දෙක වෙනස්. ඒ නිසා, බුදු දහමේ උගන්නන මච්චිමාව පටිපදා කියන්නේ බුදුදහම කේන්ද්‍රීිය ප්‍රතිපදාව මජ්ජිමාදය සනා කියලාගැන කේන්ද්‍රිය දර්ශනය. එනිසා මැද මාවත කියන කව මොඩරේට ලයි් මැත්්ද නොගෙන ක තවන්නේ අනිත්ක නිවන් දකින්නටම කෑම බැලන්ස්කර හ නොද ඇඳම් බැලස් කර රය නොද අපි ගැන්න වැඩ සප ඉද නතතු ඩි දුක්විදි නතුම මේ ගන් ඉන්න ව ද කියලා එන්න අපි සෑහන දෙන නිව දල තිය නොම ලකුට. අපි වැඩිරන්නෙත් නෑ නොකයින්න ත් නැ මෙද ඒ නිසා අර බුදු දහම ඉතියෙන මහා දර්ශනය අපි මේ ගෙනාව සුපමාකට් එකට කන්සුම්ෂන් කියනතන්නර ගෙනවා පරිභෝජනය කතාව වෙන මේ එක පිනතුේ බුදු හාමුදුරන්ගේ ල්පේච්චතාව කියලා නම ගැන්වීමත් තියෙනවා අල්පේච්චතා ගැන්වීමයි මජ්‍යම මජවා පටිපදා ගැවීමයි දෙක අපි ට මජිවා පටිපදා ගැන්න වේ අල්පේච ජීවිතයට කියලා මක්න දැ කියවෙන්නේ වැඩිිය සැපඉදින්නේ මොඩරේට ලයි් කියලන කියන්න එතකොට අපි අර සාමාන්‍ය මධ්‍යස්ථ ජීවිතය ගවාම නිියන් දකිනවා කියන මේ අ බදවාරෝ හිත පොත්්ධ ඇති අපි කිවවා ඇත්තම කතාව අ මේ අල්පේච්චන අල්පේච්ච කිය තියන්නේ අප කියන්න ලද දෙයින් සතුටි නෝ කියලා එක වෙන මේකා ලදන් සති නෝ කියනෙ තේරුම්ම කද නෝන චදවල් ලවලන ඒ ලදදන් සතුටනවා කියනගේ තේරුම් දැන් කොහට ලදදන්න සතුට වටවෙන්නේ නොලදදයින් දුක්වෙන්නගෙනකයි වැදගත්ම තරු මේයි ලැබිච්ච නැතිේවල්ලින් දුක්වන එක න අපට න්නන ප්‍රස්්ේ ලැබච්දේවල්ල ප්‍රශස්න තියරන්නේ නොලදදන් දුක්ට වී සිටීම තමයි අරමුණ එක වෙන මේ එක. එතකොට මජ්චිවා පටිපදා කියලා කියන්නේ මොක්ද ඒගෙ එන්නේ සම්මාධිත්්තිි සම්මා සංකප්ප සම්මාවාචා සම්මාකම්න්ද සමාජීව සම්මාවායම සම්මා සති සම්මා සමාධී කාරණාතියන කියද අටක් අර්ස්ටාග මාතය. අර්ෂ්ටංගික මාර්ගයේ සම්මාධිත්්ති සම්මා සංකප්පෝලින් නියෝජනය වන්නේ කුමක් දත්‍ර ශික්ෂාවේ ත්‍රශික්ෂා හිටර ගතු ප්‍රඥා ප්‍රඥාව සම්මාධිට්තිි සමාසංකපදක නියෝජනයමගද ප්‍රඥාවනි සම්මාවාචා සම්මාකම්මන්ත සම්මා ආජීව වලින් කියවෙන්නෙම ගද. සීලය අන්නහරම ගද සීලෙන්. සම්මාවායාම සම්මා සතති සම්මා සමාධීවලින් කියවෙම කද දෙවන සමාදියය. එතවනම ගද ප්‍රඥා සීල සමාධී. එතුොර ත්‍රශික්ෂාවන මේ කතා කරන්නේ. ප්‍රඥා සීල සමාධී තියෙන ඕන ඒමනුස්යා. හොඳ ජාතිත කන්නේ අඩු මේ දේවල්ද කන්නේ බ්‍රන්්ඩට් ඇඳන් ද ඉදි නැත්තන් මේ නිකං සාමාන්‍ය ඇඳුන් දඳන්නේ. ය යන්නේ බෙන්සේක දෙහ මත්තඇත්ත සාමාන්‍ය පොඩිවාහනයකද එයා යන්නේ එ ඉන්නන්නේ ලොකු තටු ෙදරකද හමත්තම් පොල්ලතු ෙරකගට කියන වැදගත්ත දනී වට දගත් නෑ. අවශ්‍යෙන්වනවාද ඔය කියන ප්‍රාඥාශීල සමාධී. ප්‍රඥාශීල සමාධී තියන න ච්චරයි. එට ඒක අපි? ච්චර ගෙනවද බලන්ටුකු ගැනල්ල ගැල්ල ගැනල්ලඒ අර දර්ශනයක් අපි හැරැව්වා මේ පරිභෝජන ක්‍රියාවලියයක් සඳහාදාළ ක්‍රමයකට අපි ග වැඩි සැපත් නැති වැඩිදුකත් නැති මධ්‍යස්ථ ජීවිතයක් යම ගියනොවාද ඔහු නිමන් දකින්නේ ඒ ගෙනතනට එසම චතුරාධය සත්‍යය ගෙන කතා කරද්දී මං එක මේක ගෙන අපිටිකත් ඊට වඩා හිතන්න ඕන ඒකෙත් ඒකෙත් අපි දැන් කියන්නේ ද කියන්න ොවද වඩ ඕන කියලා සාමානය ඔබට කියනන්නේ ්‍රශික්ෂාවන ත්‍රෂශාවා ගන ගද ශීල සමාධි ප්‍රඥාණ බුදුහාමුදුරෝ අරෂ්ඨාග මාර්ගයේද කියලා තියන සීල සමාධ ප්‍රඥාව වඩන්න කියලද ප්‍රඥා සීල සමාධි වඩන්න කියල මහත් දෙක පේන්නේ තියෙන්න්නේ නම් ප්‍රඥා සීල සමාධී අපි කියන්නේ සීල සමාධි ප්‍රඥාවඒ කොහොමුණත් එකයිද පිිතුන මේ ලොකු අර්බුදධ කාරී තනක් මම කතා කරන තැන සීලය කියලකැන්නේ ප්‍රඥාවේ පලයක් මිසක් සීලේ කියල කියන්නේ මාර්ගනෙවේ සීලේ ප්‍රඥාවත් තියෙන කෙනට එන එකක් ඒ නිසා පඥ්ඥා සීල සමාධි කෙයි බුදුහරෝ උගන්නන්නේ අපි සීල සමාධි ප්‍රඥාාව කියලකිවට එක වෙන්න මෙහෙමයි දැම් බලන්න? සම්මාධිත්්තිි සම්මා සංකප්ප කියල තිෙනඕනේ ද සම්මාදිිට්ටි සම්මා සංකප්ප කියල කියන්නේ සම්මා ධදිටි ගෙන චතු සච්ේය සම්මාධිට්ටය කෙන චතුරාර්ය සත්‍යයීම මයි නිවන් දකින්න කියෙන දැක කම්මස්ස කතා සම්මාදිිට්ටි තමන් කරන ක්‍රියාවේ ප්‍රතිඵල තමා සතුයි කියල දැන ගැනීම. සම්මා සංකප්පුල තියන්නේෙ නික්කම්ම සංකප්ප අව්‍යාපාත සංකප්ප අවිහිංසා සංකප්පගෙන තුන දැ නෙක්කම්ම කියල කියනෙ කාමයන් ගින්න්න ඇත්වීම අව්‍යාපාද කියල කෙන මෛත්‍රයටට අවිහිංසා කියලගෙන කරුණාවට එමයි මේකේ විග්‍රහයන්නේ දැන් හිතන්න දැන් මේ සම්මාධිට්ටි සම්මා සංකප්ප තියෙන කෙනෙකුට ප්‍රාණඝාතයක් කරන්න අවස්ථාවක් එෙනවා ප්‍රාණගාතයක් කරන්න වෙලාවක් කෙනවා සම්මාධි් තියෙනෙක් කෙනාට කල්පනා වෙනවා කම්මස්ස කතා සම්මාධීත්්්‍යයට අනුව මං කරන ක්‍රියාව ප්‍රතිඵල මා සතුයි මම කරන ක්‍රියාව ප්‍රතිඵල සතුන් මැරුවොත් මට සංසාරද අඩුවායිසින් මෙරෙන්ඩවේ. මැරුම් කණ්ඩවෙයි ඊළඟට අතපය ඇස්කං නැතු උපතින්ටවී. එතකොට එයා අර කම්මස්සකතා සම්මාධී්‍යය ඇතුළේ අර පලාාණගාතය නොකරන්ද පසුබිම හදාගන්නවා. දෙක එනගතතිය මොකක් ීළඟගේ සම්මා සංකප්පතිය නනේ එයා කල්පනා කරනවා මේකේ අව්‍යාපාද සංකල්පය. ඒන මගේ මෛත්‍රයට හානිවෙනවා මම සත්තු මැරුවෝ. ඔය සතුන්මරණකින් සතාටි තරන්නම හානිවෙන්නේ. මටත් තාහානිව මටහනනිෙන් මගේ මෛත්‍රේ නැ තියෙනවා ඊළඟට සතාගේ පැත්තෙන් ගත්තා හම ඌූවෙනුවෙන් දක්වන්න තියන කරුණාව නැතිවෙනවා. එතන ම කියවන මෛත්‍රී කරුණාකයිීමේ අව්‍යාපාද අවංසා කියනකින් කියන්න කියන. එතකොට තමන්ගේ පැත්තෙන් ගත්ත හම තමන්. මන්ට හනයක් කරගන්න මගේ මෛත්‍රයට සතාගේ පැත්තෙන් ගත් තම සතාගේ ජීවිතෙන හනයක් වෙන එක කරුණාවෙන් ආවරණය වෙනවා එතකට ප්‍රාණගාතයක් කරන්න මිනිකුට පුළුවන්ද සම්මාධිට්ටි සම්මාධංකප තියෙන ඕන බෑ ඒ තියෙන ගෙනට බෑ නැතික ට පුළුවන් ඒ අදන්නවා කරමීම් පැත්තෙන් මට බලපෑමක් කෙනවා මගේ මෛත්‍රයට හානිවෙනවා කරුණාව නැතිවෙලා යනවා එතන ප්‍රාණගාත කරන්නේ හොරගමක් කරන්න එනකොට අවස්ථාව ය කල්පනා කරනවා කරර්මය අනුවගත්තාව මට සසරදි දුප්පත් වෙලා උපදෙන්ඩවේ. මං අමාරුවෙන් හම්බ කරගන්න දේවල් හොරු ගනිී ආණ්ඩුවෙන් ගනී ගින්දරට ජලෙයටටහ වෙලා විනාසවේ. ඇස්පනාපිට නැතිවේ ඊළඟ ඩනිපෙත්තෙන් ගත්ත හම මගේ මෛත්‍රයට හානි වෙනවා අනිත්ත එක් නගේ ධනය පවත්වා ගැනීමේ අයිතියක් තිය නොනේ ඩම කෙනනකට සොසන්තක අප පවත්වා ගඩ ප්‍රයිවට් ප්‍රොපෙටි ක්තියා ගන්නඩ අයිතියක් තියෙන මං ඒගන මේ ගන්නේ. එතකට යාගේ? කරුණාවටහානි වෙනවා. එතකට තමන්ගේ පරුණාවටානය තමන් ම ත්‍ර විනාස් වනවා තමන්ට සසරදි විපාක් විදි වෙනවාකින දැක්ම ඇතුළේ හොරගං කරන්නේ. කාවිත්‍යජාරය කරන්න අවස්ථාවක් වෙනවා. එ කල්පනා කරනවා කරමානරපෝගත්තුත් මට සංසාරයේද විශ්වාසවාන්ත බිරිඳක් නැතිවී. විශ්වාසන්ත ස්වාමියෙක්න නැතිවී. නැත්තම් මට සමාජය ඇතුළේ නින්දා ලෙබේ ඊළඟට පත්තෙන් ගත්තමනක්ම සංකප් ප්‍රතිනෙක් අනටකෝද නයිස් ක්‍රමය වටඩනගෙන කොහද කාමේ මේ කවිති සාරටයන්නේ එතකට මේ සංකප්පෝලින් හදන සම්මාධිට්ටි සම්මා සංකපතක මොකද කරන්නේ අර වැරදිවඩ හොනස්සට තියෙන ඉඩකඩ නැති කරලාදාලා අහුරලදාන නැති කරනවා එතකට බලන්න බුදු දමත් එක ගත්තා හම සීලේ කෙනෙක උපදන්න ඕනම කන්න ප්‍රඥාවන ප්‍රක්ඥාව නැතු සීලය උදන්න බෙයි අ්ඩුඩ පුළුවන් නීති දලදී සතුන් මරන්න බෑ හොරකං කරන්න බෑ කමිත්‍යචාරය කරන්න බෑ කියලා නීතිය දාන්න පුළුවන්. ආගමටත් පුලන් නීතිය දාන්න සතුන්න මරුණු හොරකන්න කරනු කමි්‍ය චාරණකරුග සිල් පදන අන්ඩුුව නීතිය තමයි යනක ආගමි නීතිය තමයි සිල් දෙකම ගත්තාම බලපෑම්ල් නය කරන්නේ එනිසා බුදු දහම පෙන්නන්නේ බලපෑම් නැතුූ රැකින සිල් ඇති කෙනෙ කදන්න බලපෑමක් ැතු සිල් ැහෙනන කෙනෙ. කොහෙවත් ඇැනක බදුහාදරු ප්‍රාණගාත නොකරව් කියලනෑ. හොරකම් නොකරව් කියලනෑ. බුදුහරු දේශනා කරන්නේ පානාාති පාතා පටිවිරතු හෝති අධින්න අදානා පටිවිරතු හෝති ප්‍රාණගාතින් වලකි හොරකම් නොකරයි ඒ හොරක නොකරයි හෙතම හොරකම් නොකරයි මොනකර ගන්න ොර නොකරන්න යට ප්‍රඥාව තිනග. ලන්න කොතනත් පටන සීලේ පතිට්ටාය නරෝ ස පඥෝ චිත්තම් පචංච භවයන් කෙලති සපෝ නරෝ ප්‍රඥාාවන්ත පුද්ගලය තමයි සීලේප හිටන්නඕ සීලෙන් එම පටන්ගන්න ප්‍රඥාවෙන්. ඒත මත්ත වසන් ඇත්වවා පණිත සීල සගුත නිබාන මනම්මක්ගං කිපමය විසෝද. ප්ිතෝ පඩිතය සීල සංුත සීලෙන් යුක්ත නි්ානකමනම් ක්ගං නිවට මාර්ග හදනවා කියලා ගැන් ඒ හැමතන බුදුහර පටන් රන්තය මොගෙද සීලේෙන්ද ප්‍රඥාාවවෙද. එ නිසා කවද හැරි දවසක සිල් නැත්ති සිිල්වන්ත සමාජයක් හෙදෙන් ඕනේ. සිිල් සමාදක් නොවන සිල්වන්ත සමාජයක් හෙදෙන් ඕනේ සිල් සමමාදක් නෝන සිල්වන්ත සමාජය හැදෙන්නේ සිිල්දී ලන මේේ ප්‍රඥාවදීලා. නිශබුදු හාදුරුව ප්‍රඥාම්පන්න කරන් යි අද නිති සම්මාධතිච්චි සම්මා සංකපයකින් කතාා කරනවා පඥා සම්මාවාචා සම්මාකක්වන්ත සම්මාජීවලින් සසිීලේ මා වාචා කියන පුර කියන්නේ කියේලාන් කියන්නන්නේ පරස වචනක කියැන්නේ වචන කියන්නේ දර ඇති කරෙන්නේනවා සම්මා කම්මන්ත නිවරදි ක්‍රියානි ප්‍රාණගාතා අදත්තාදාන කමිත්‍ය චාර වෙන්නේ සම්මා ආජීව යාගේ ජීවිතයේ අර කියන නරක වෙළදාන්තිය නොන ප මජ්‍ය වනිජා මන්සවනජා සත්ව වනජා සත් වනිා විසවනිජමය පහෙන් අයින් වෙනවා ඒවගේ සම්මා ආජී වෙන ජීවිකන් ක අපප්ේ තිය හපත් කරමින් ජීවත්වෙනවා ඉ සම්මා සති සම්මා සමාදී. සම්මාවායාම සම්මා සති සම්මා සමාධී නූපන් අකුසල් නූපදවන්නඩ උපන් අකුසල් නැති කරන්න උපන් කුසල් වැඩි කරන්නට ස නූපන් කුසල් ඒතිකරන්නන්නේය කට ඒ එකකන සම්මවාය සම්මා සති කියල කියන සත්තර සති පට්ටාන සතිය සම්මා සමාධී කියල කැනර චිත්තයකක් කරතාව සමාදී. ති මේටික හදාගත්තට පස්සයාට උපදි නව ප්‍රඥාව ඒට කියැන විදර්ශන ප්‍රඥාව. එක ්‍යයාගරයි එක සම්මාඥාන එකක් සම්මාවිමුත්ති සම්මාඥානී කියන්න මකක්දද? ද්‍යා දුරන සම්ම විමුත්තිය කියනම ගද කෙස් දුරු කරනවා. අවිද්‍යා කෙලෙස් නැතිකරට පස්සේ යාට කියන කතන් කරණීයන් නා අපරං ඉත්තායි කරන්න ඕන දෙවල් කරලා ඉවරයි තවදුරටත් කරන්න දෙයක් ඉතුරුවෙන්න. සම චතුරාර් සත්‍යය කියනෙක් අවබෝධය කියනක පින්නතුරේ පොතින් පතින් කරන්න පුළුවන් කතාවක් නෙවෙේ මේක තියනෙ දුක්කාරරිශත්ත්‍යය තේරුම්ගන්න සමුදාධආර්ය සත්‍ය තියෙන ප්‍රහණ කරන්න එයට පස්සේ නිරෝධාරි සත්ත්‍ය තියෙන සාක්ෂාත් කරන්න මාර්ගාරය සත්‍ය තියන්නේ වඩඩ ඒක වඩන්නේ කොහොමද කියනේ ගැයි මං අද මේ ධර්ම දේශනාව විති සාකච්චා කළේ තියද දවසේ අපි පැෑකට ආසන්න කාලයක් ලෝතුරාබුදුරජාණන් වහන්සේ දේශනා කළේ තාමත්ම වටින බුද්ධ දේශනාව තියන ශීශේෂම දේශනාව චතු සතති දේශනාව ආසතව ධර්මකාරණටිකක් කතා කළ අඩුගාන පැහත් වනුණ හතරක්වත්. අපිට කතාගරන්න පුළුවන්න මේවා අවබෝධත්මක සවිස්තරෝ කත කරන්න පුළමක බන පටගන්න උඩුවේ වෙලාව. කියන්නට පටන්ග නොකට ෙලාගරවෙලා මේ පැේ ධර්ම දේ නිස්සරහෙමන මේ තිිලා තියෙනෙ විස්සර ර්ම දේශනා තිබිලා තින්නේ පැය ගනම්. හැන්දඇවි ගාර වසේ එලිමිෙනක හාමුදුරුව කෝපි වලඳ වලද තේවලඳ වලද ධර්ම දේශනා කරනවා. එතකට සෑහෙන තහවරුවක ටරගයන්න පුල නමු දැඟිති අද තියෙන ත්වයන දෙැ පැයි බන ඇවිල්ලා ගුවන් රූපාහි නිටවා මේකත්ත වඩු වෙලා විනාඩි පණහට ඇවිල්ලා තේවිදිහයට තමයි දැන් සකස් වෙලා තියන්නේ අද දවසේ අපි සාකච්චා කරපු ධර්මකාරණත් එක මංහිතනොෝ හැම දෙනෙක්ටම ධර්මානුකූලව ලබාගණඩ පුලුවන් යම් ආකාරයක දැනුමක් සහ වෙනම හිතන්ඩ යම්කිසි කාරණාටිකක් ඇතිවන්නඩ ඇති කියලා ධර්මස්්‍රවණය තුළින් ලඟකාරගත්තු කුසල ශක්තිය මුලින් නම් සඳහන් කල මෙම පංකමේ දායකින් හැටේට කත්වයුතු කරන උපාලි පෙරරාමහත්මය සහ නාමල් පෙරිරාමහත්මිය ල දුට ගමුණු වේදයේ නොම්ඹර එකසිේ පනස් පහෙන් තුන ඒ නිවැසය පදිංචි තමන්ගේ දරුවන්ට රනිින්ද සහ තම රංග කියන දරුවන්ට ආශිර්වාද කරන්න බලාපොරොත්තුවේ නෝ. ඒවගේම තමන් නමින් මේ පාර් ලෝගිය ඥාතීන්ට මෞදි මවපියන්ට සහ සෝදර් සහෝදරීන්ට දරුවන්ට පින් අනු මෝදන් කරන්නට බලාපොරොත් වනා. එවගේම ඔබා පැහැම දෙනාටම මෙලෝ සුවපත් කරගණඩ සසර සුවපත් කරගණ්ඩ උතුම් නිවනිින් සැනසිදමේ පින් හේතුවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න හොදයි. ආකා සට්ට හාච බුම් මට්ට හාදේවාන ගා මහිද්දිකා. පඥ්ඥන්තන් අනුමෝ දිත්වාචිරං රක්හං තුළෝක සාසනං. ආකා සට්ටහාච බුම්මට්ට හා දේවානාගා මහිද්දිකා. පු්ඥන්තන් අනුමෝ දිත්වාචිරං රක්හන්තු දේශනං. ආකා සට්ට හාජබුම් මට්ට හාදීවානාගා මහිද්දිිකා, පු්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්හං තුත්වන් සදා. राकक्खयो निभ्वानं